සර සයුරේ වෙල්ලටම පැමිණි බෝසත් යලිතියෙන්බට ඇදීගයේ දුක්විදින අනන්ත ප්‍රමාණ ලෝසතුන් දුකින් මුදවාගෙන ඔවුන් සමගම යළි ගොඩට එමී යන මහා මෛත්‍රීියෙන් පිරුණු අධිටන සහිතවය. අප මහා බුදුරජණන් වහන්සේ මේ මෛත්‍රී සාගරය තරණය කරන්නේ අන් අය වෙනුවෙන් නොවේ. දුක්විදින අනන්ත අප්‍රමාණ ලෝසතුන් දුකින් මුදවා ගැනීම පිණනිසයි. අද අප මේ මෛත්‍රසාගරය කෘතිය ගැන කතා කරන්නට හතුව මේ ගැන කතා කරන්නට මේ මෛත්‍රේසාගරය නිර්මාත්‍රෝතුමා අපේ ප්‍රවීණ සාහිත්‍යවේදීඒවගේම පේජේෂ්ට මාධ්‍යවේදී දෙනගම සිරිවර්ධන මහතාට ආරාධනා කලාා අයිබොන් ඔබතුමාට හොඳයි අපි මුලින්ම ආරම්භයක් සපයමු මේක මම හිතනවා අපේ හැම කෙනකුගේ ජීවිතයට කියවිය යුතු පොතක් මංහිතුල මේ ලෝකයේ මිහිරිම වචනය මෛත්‍රය කියන එක. මේ ලෝක මෛත්‍රයෙන් පිරිල්ලා තියෙනවනම් මුළු ලෝකේම මොනතරං සුගදායකදයක. මිනිස්සු හැම එක්ිනෙ කාට මෛත්‍රය කරගෙන ඉන්නවනම්. මිනිසුන්ගේ වචන මිනිසුන්ගේ සිතිවිලි මිනිසිගේ ක්‍රියා සියල්ලම මෛත්‍රයෙන් පිරිල්ලා තියෙනවනම්. මේ ලෝකෙ මොනතරං සුන්දර තනක් වෙනවද. ඉතින් අන්න එ ඒවගේ ලෝකයක් උදාකර ගැනීම සඳහා තමයි බුදුපියාණන් වහන්සේ. උන්වහන්සේගේ මුළු මහත් ජීවිතයම ඒ අවරුදු හතලිස් පහම ගතකළේ ඒගේ මෛත්‍රයෙන් පිළුණු ලෝකයක් ගොඩන ගන්න. අත්තරම ඒ උතුම් කින්ටාව ඒ අධිස්ථානය ඒ බලාපොත්තුව ඒ ප්‍රාර්ථනාව පිළිබඳව හිතන හිතන හැම වාරයක් පාසා ම කුඩා කාලින්දනම අතිසය සංවේදී බුණා. ඒ සංවවිදීවීමදී මට හිතුළු දෙයක්ට මයි විසේ මෑතකාලක දක සිතනේ ම බුදු හාන්තරන් පිළිබඳව කවදහරි බුදුන්දරය මෛත්‍රී පිල්බඳව වදාහරි පොතක් ලියන්න ඕනෙකිෙහිට. ඒඒ ප්‍රාර්ථනාව මට ඉෂ් කරගන්න පුළන් වඋුණා පහුවේ කාලි හොඳයි ඔබතුමා මේ අපේ බුදුරජාණන් වහන්සේ මංගතනවා අපි ජීවිතයට දැනෙන අපිට ජීවිතය කියාදු උන්වහන්සේ මහා විජග්‍රහණය ලබපු ආකාරය තමයි මේ මෛත්‍රී සාගරය තුළ ඔබ කියනට උත් සහ කරන්නේ. අපි දැ උන්වහන්සේගේ කාල වකවානු බෙදුවට පස්සේ. කොයි විදිහටත මෛත්‍රීසාගරය කළඹන්න හේතුවෙන්නේ. සුේ බදහදුර මම මේ කතාවදි මුලින් සුමේද යුගේයට යන සුමේ දෙක තාපස්ස යුගගේතමයි බද්ධත්වය ලැබෙනමයි කියන ඒ විවරණය ලැබන්නේ සි මුලින්ම ඒ විවරණය ලැබුණට පස්සේ ඒ සුදේ සුමේද කතන්දර මුලින්ම පොතේද කියාදන කියාද කියනවා. එතින්දිී ඇත්තර්ම සුමේ තාපසතුමාට ආධ්‍යත්මයක වසෙන් ඉතාම ඉහෙල පෙළේ ධ්‍යනවලට පැමිණිලා ඒ බවේදිීමම නිවන් ලබාගැෙනීම හැකිියාවක් තිබුණ. එකක දීපන්ක බුදුහාන්දුරතම මුණගැහැන්නේ දීපංකර බුද්හාහන්දුරන්ගේ පාද මුලයේ දීම උන්වහන්සට හැකියාව තිබුණ නිර්වාණය අවබෝධ කරගෙන මේ සංසාර්දුකෙන් මෙදෙන්න්න. නමුත් උන්වහන්සට වමනාව තිබුණ උනාහන්සේ දැක්කා අනන්ත අප්‍රමාණ ලෝක සත්වයා දුකෙන් පිරිලා ඉන්නවා. මේ දුකෙන් මේ ලෝකත්වය මුද ගෙනෙම මත් මම බුද්ධත්තර පත්වෙනවා කියන පරමාතය ඇතු වන ඇතරම ඒඒ ඒ පරමාත්‍යයක් උන්වහසය තුළ ඇතිවනේ ඒවගේ අධිස්ථානයක් ඇතිවුණේ අනන්ත වූ අප්‍රමාණූ මෛත්‍රය නිසාමයි නැතැන් ඒවෙලාය බුදුනාාය උන්වහසර කවදාවක් සිද්වෙන්න දැ ඇතරම මීටි පස්සේ සංසාර සාගරයෙන් නැවතර බැස්සම් පස්සේට පේනවා වා දස ලක්ෂ ගනන් අ අසංක ගණ උන්වහසේ හිස කැපුුම් ලබනෝ නොය විදි පීඩාවට ලක්වෙන අන තප්‍රමාණ දුක්වේ දනාමට ගොදුරුවේනෝ.ඔ ජාත කතාවලම අපට පේනෝ වඋනාන්සේ හිස්ස ගැසුම් කපන කන හැටි අත්පාය කාදමන හැටි සතුරන් විසින් ඊලාන්ට ගින්නට පනල ජවිත මිනාස කරගන හැටි. ඔගේ දුක්දන්න සිද්ධ වනේ ඇතටම වන්වහන්සේ මේ සංසාර් සාගරයේයට නැවතරක් පැන්න නිසා ඒ සංසාසාරයට පැන්නේයන් කිසිවක් නිසා න මම කවද හරි පාර්මී පුරල්ලා ඒ අවශසේ පාර්මිතාටික පුර්ලවරලා නිර්වාණ ධර්මය ලකත්වයාලට තවබෝධ කරනවා යජයන ඒ බලාපොත්තුවක් ඇතුව. එතකොට එතැන ඒ අවස්ථාවේද ඒ ප්‍රාර්ථනාව ඇතිව උන්වහන්සේ නිර්වාණය අත හරිනෝ. අත ඇරල ඉට පස්සෙදී උන්වහන්ස ගම කරන ගමන පිළිබඳව මමද ජාත කතා දහයක්මගින් විස්තර කරන. ජාත කතා දහයක් නෙමේ ඇතරම ජාතික පතිේතිය නව පන්තිය අතලි සතක් ඒ ඒ ජාත කතා විතරයි. නමුත් ඊට වඩා අසංක ගණනක් ආත්මවල උන්වහන්සේ දුක්කිඳමින් ඉදිරියට ගමන් කරන මේ සංසාරි. එන් කතාහතල පන්සේ හතල සතක්තම දැනට ේඛන ගතව තියන්නේ ජාත කතා නමින්. එයින් නවයක් තෝරගෙන මම ඒ ජාත කතා නමය තුළ උන්වහන්සේගේ මෛන්ත්‍රී ගලාගෙන ගේපු හැටි දක්පනවා. එතින්දි ඔය තිරිසං ආත්මොලි පපදිතිච හැටිත් ඊළට මානු්‍ය ආත්මල ිපදුන හැටිවාසයෙන් අවස්ථා ගානත්ම කතාන්දර හිීපයක්ම දක්වන්නවා. ඒ චරිතවලදත් එතුමා හ සත් කැප වෙත්ක්ක හැටි ම පැහැදිලි කරනවා ඉට පස්සේ ඒකොට අවදි දෙකක්නවා සුමේදවදිය බෝසත් අවදිය. තුංගනි අවධවසයමා දක්වන්නේ බිස්සන්ත්‍රජාතක විරාතකෙන් පස්සේ උන්වහන්සේ තුසිදදිිවෙල්ලෝකිිපිදලා ඊලන්ට සිද්ධර්ත කුමාරය වසේ මනුස්ස්‍ය ලෝකට නවා. එතකට ඒ න බුද්ධත්වයට පට සිද්ධතාවවද යි අප තුංගනි අවදියට යමු තුංගනි අවධාවදි කරම විරාමයක් කරකෙන. දයිවිරමෙන් පස්සුව යලිත් කතා කරන පොත් දෙනගම සිරිවර්ධන මහතාගේ. මෛත්‍රී සාගරය ගැයි අපි කතා කරමින් සිටිය. අපි යමු දෙනගම මහත්මයා බුදුරජණන් වහන්සගේ තුන්වන අවදියට. දු සතන් වහන්සේ සිද්ධාර්ථ කුමාරය වසයෙන් ඉපි දෙෙනවා කිමුුල්ලත්පුර කිමුුල්ලත්පුර එය ඒයුගේට යුග හලම සම්පත්වලින් පිරිවුණු රද ගෙදරක උපදින්නේ. උ උතුමාට නොතු බුණු සැපතක් නෑ සැපසම්පත් මැද වැලෙන්නේ. ට නමුත් ඒ ගතකරපු අවුදු විසිනමයක් ඔත්ම ගිහි ජීවිතය ගතකරනවා ඒ ගිහිජීවිතය අවුදු විසිනමයක් ගත කලා උන්වහන්සේට මේ දුක සල්ලෝ සත්වය ඉින් දුක් හොතට පැහැදිලි වෙන. ඒ කාලෙදී ඒ අුදු විසිනමය තුළස් උන්වහසගේ මෛත්‍රී ගලාගෙන යන හැටි ම මගේ මේ කත් පොත තුළ නිරුපණය කලා තියෙනවා. සාමාන්‍ය සත්වන්ට වගේ මනුසෙන්ටත් ඒ මෛත්‍රී ගලාගෙන යනෝ. උන්වහන්සේ ජීවත්වුණයේ සමාජයේ කේද ජනක තත්වන් ද්ගත වන හැටි දෙදක්ක කුලවසයෙන් විදිලතිබන මේ සමාජය පන්දිවසයෙන් බෙදිරතුවන මේ සමාජය. කුලවසෙන් කුළලවේ තතා දරන විදිරතතිබුණන බ්‍රාහ්ණයන් සි මතුකොරලි කරතිබුණේ ඒහ පහළම කුලේ චන්ඩාල රොඩීගල් හඳුන්න්නන ඒ ඒ කුලේට ඉපදුු අයට මිනිස්සායිතිවාසකම් කිසිවක්තිබුණි නෑ. එය ඉතාමත්ම දුක්කිද ජීවිතයක් ගත කලේ නමුත් ඒ කුලේ ඉපදදුුණු කෙනෙක් තමයි. සිද්ධර්ථ කමාරයාගේ හොඳම මිත්‍රැවුණේ. චන්න කියන්නේ සුදෝන රජරන්ගේ රාජමානනිගාවේ සිද්ධර්ථගේ රාධමාලිගාව හිටපු දාසික පුතා. නමුත් එත් එකතමයා සෙල්ලන් කරන්නේ. එතකොට මේක විරුද්ධයි රජද පවල අනිත් අය අනිතයි කියන්නේ රජ පවුලට සම්බන්ධ යාගේ ඥාති සහෝදරයෙක් මාමගේ පුතෙක් තේවදර්ත කියන්නේ. දේවදත්ත හරිම අකමැදීම. චන්න ආශ්‍රය කරනමට හේතුවයා අඩු කුලේ ිල හිට. එයාතක සම්බධ වෙනවට සිදධාර්තර දොස් කියනවා. ම සිදධාර්ථක ටවඋගන්නපු ගරුවරයා සරෝ මිත්‍ර සර්මිත්‍ර වුණත් දේශනා කරන්නේ මේ කුල හතර ඇති වනේ මහා බ්‍රහ්මයාගේශරීර එකක අංගවලින් කටින්තම ඇතිවෙන්නේ බ්‍රහ්ම වහන්සේ උරන්තම ඇතිවෙන්නේ රජකුලි අය බහ ෙන්තම ඇතිවෙන්නේ සිට සිතුව ඔවිදියට පහයි පතුලින්තම ඇතිවෙන්නේ කුල හිීනියෝ. නමු මේ එතකොට චන්න ඇමති චන්න කියනසේගේ අම්මා දාසී උපදුනේස ්‍රහ්මයක පව පාදේ ෙකට ්‍රහ්මය කකුලින් පි් එකක් කහොමද ලඟම යාල් කරගනන්න කියලගේ නොෙ මත ඇති කරන ඒක ගුරෝරයක් අනමත කරන සරෝමිත්‍ර ත් ඒක සම්පර්ණ විරද්ධව තර්ක කරනවා සිද්ධාර්ථ ඒ තර්කවලදී දාර්ක රක ජයගන්න පුරෝරත් බැරිවෙන අතරම යාහු හෙනම් ්‍රක්්මය මට මෙතර කියන්න මටවල් සිිද්දාශනම් කියනවා බොහ කොහමද උප මනිස් දමයක උපදින හැට ඒ උපදින තැනපවා මේ සිද්ධාර්ථ ප්‍රශ්න කරනවා. එත ඒ ප්‍රශ්න කනකොට කට උත්තර නැතින සමහයට සරුමත්‍රට ඉතින්ද ඒවට උහස ලක්නෝ දැඩවිදිට බ්‍රක්්මයන්ගේ මේ දර්සනය එක සිද්ා තවදීපත් එක සිද් වනා බුදු හාමුදුර ධර්මය දශනා කන්න ගත්තම් පස්සේ තාමත් ගැර විදිත කාරණය පැහැි කරනවා. තවස් අස්ථල්දිික් තමයි දවසක් සිද්ධර්ථ කුමාරයා රාජ මාලිගාවේ රාජ භෝජනාගාරය කෑම මේ සිදී එයා කෑම කනවා රස මස ඔලිම්පිරුණුුවේ බෝජන ටික කාල බීල බඩා අත ගා පහල්ට බහින කොට එයාට පේනවා රාජ මාරිිගාව සේවකයෝ කන හැටි සේවකයෝ නික මැටිපොලේ වාඩිලන්ඩගෙන කබල් හට්ටිවෙලදාගෙන කාඩි හොදදයි පලන්ට සූන් සහල බතුූ යනාගෙන කන හැටි. තකට මෙයා කල්පනා කරන ම දැ පොඩ්ක් ඩිස්සල කෑව තා රස මසුල ආර ගොඩක් මගේ ඩ පුරෝගත්ත. නමුත් දැන් මේ කෑම හදපු හැදපු මේ වැඩ කරන මිනිස්සු කන්නෙේ ඉතාමත් පහල මට මේ කෑමක් පිළිකුල් සසාගත තම දුපත් ආර වවෙලක් පුංචේමගගේ ප්‍ර්න කරන පුංචමකයෙන් ප්‍රජාපතිගොතම සුළුමවුණ මම දැන් කාපු කෑමයි අර ශ පහල මේ සත්තුව ලද මිනිස්සුහන කෑම අතර ලොු වෙන සක්තියනවා ඒ මේ වෙනස කිය මේ හරිම අසාල් හරණයි. වැඩ කරන මිනිහ එක විදිිය කෑමක් පහළ මට්ටේ කෑමක් වැඩ ගන්න අපි ටට ඉහල කෑමක්. ඉන්ස වැඩගන්න අය සහ වැඩ කරණා ආතර තියන වෙනස අපි නැති කරන්න ඕන. ඇතවට මහා විශනිශයසේ. දහන් නිශවාසය අගභාගෙදී ල් ක්ෂගේ අයි මතුකර තරකයක්ක කැන වැඩ කරන මිනිස්ස මිනිහට වැඩ හිතී ලැබෙන නවනම ඒවාගේ අපි තර්ක කරන තර්කල අපේ සමාජවාලය නමුත් ඒ තරකය සිද්ධර් තවන්ගේ මාලිගව රද මාිගාව ඇතර දෙෙන තර්කරු සිද්ධර් එතකට ඇයි මේ එහෙම ඒවගේ තර්කයක්කයාගේ මතු වෙන්නේ උන්වහන්සේ තුළ තිබිතේ මහා මෛත්‍රය නිසා ඒ මෛත්‍රී ගලාාගීන ගියා ඒ අපූරුවට ඇතරමේ තන්ද අවශ්‍ය වුණා ගිහි සමාජයත් කුල බේදයෙන් තොර පන්තිවේදෙන් තොර තත්වකට ඇත්ගේන්න ඒ වගේ සිහින දැක් සිදුදක්කුමාරය. යුතුහන්දුරු පස්සේකාල්ද කරපු දේශනවලින් මේ මේ අදහස් මතු වනවා. මම ගීකාල මෙහම දෙේවල් මට තිබුණ කියලා උන්හස කියනවා. නමුත් ඒවා ක්‍රියාත්ම කරන්න ගිහි සමායතුළ බැවෙන. නමුත් උන්වහන්සේ මුද්දත්තයට පත්තුනම් පස්සේ ඒක ක්‍රියාත්ම කරනවා. ඒ ක්‍රියාත්ම කරන්නේ සංග සමාජය තුළ. එහෙම අපි හතරවෙෙන අවධියක කියයන්නට ඕනේ අපි හතරවෙවැනි අවදිය ගැනුන් වහන්සේගේ අපේ මහා බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගිමේ මහා මෛත්‍රී ගුණේ ඇති මහාදර්ශනකයනන් ම කරුණාව ඇති මහාදර්ශනකයනන්ගේ හතරවෙනි අවදිය ගැන අපි කතා කරමු විරමයක් කරගෙන. විරාමෙන් පසව මහාකාරණෙකයාණන් වහන්සේගේ හත්තරවෙනි අවදියට යන්නට සූදානම්. ඔන්න දෙනගම මහත්මය ඒ අවස්ථාව ඔබතුමාට ලබා දෙනවා. බුද්ධත්තට පත්වනය පස්සෙදී බුදුරජාණන් වහන්සේ එක අසාරාසංක කල්ප ලක්ෂයක්ත් මුළුල්ලේ බලාපොරොත්තු වනු ඒ උත්තම ඉලක්කයට පත්වෙනවා. එදා දෙෙසක් පොේදා ඒ උතුම් ජෑය ග්‍රහණ ලැබො පස්ස උන්වහසේ අනෙක ජාති සංසාරංකීන ාථාව කියල් තමගේ උදානය පල කරලා මහා ප්‍රීතියක් ඇති කරගන්න මම දැන් මේ සංසාර්සාගරයෙන් ගොඩ වුණගලා හිට නමුත් ඒ මදි දැන්කර ඔන්න වෙලා වැඇවිතතිය න අනිත් එහැත් ගොඩ දන්න අන්න ඒකට තමයි උන්වහසේ ඇසල පොවෙදා වඩින්නේ කොහැටද බරණැස සිපත නාරාමිට උන්වන්ස දේශන බලනො දැම් මේක අති ගාම්ීර ධර්මයක් මේ ධර්මය තේරුම් න්න මේ සත්වට පුලුවන්ද. උතර පේන පුළුවන්. හොයාගෙන යන උනාාතර උදාගරහ පස්සක තවසක්. පස්සක තවසෝ තවසන්ට වනාන්සේ ධම්ම චක්ක පාතන සූත්‍රය දේශනා කරන. දම චක්කපාතන සූත්‍රය දේශනායක ලවසාන වෙනකොට එන් එක්කෙනෙක් කොන්්ඩැන්ජලා අපතාපසයෝ සෝවාන පලට පත්ව වන. බ බුදුහාමුදුරුවන්ට හරිම සතුරක් ඇතියෙනවා දැන් මම මේකින් ගොඩවුුණා දැන් තවක් කෙනෙක් නිවන් අවහෝධ කරගෙන තියෙන කියන්නේ රහත් පලට පත්ව නෑ ො එකක ල්ල සාව පත්තලාලතින වාහම්බලට පත්තුලතින දැන් හ සතුට හැබැයි හතර දෙනෙක් එලිය. බද්ධිය වප්ප මහානා මස්සදයේ හතරගනා එලි දැම්මොකද කරන්නේ. උදාන්රන්ගේ මහා මයි ත්‍රිය දැන් මේ හතරදනට යොම් වේනවා. ඊලෑන්ට ඒ අයට ඇත්තරමට කොන්්ඩන්න හාමුදුුවන වගේ හිත දියුණ වෙලා තිබුන්නෑ. අ පාරමි අරමටමට පිල්ල තිබුන්න. ඒ සෑ දැන් ඒ ටමට දියරු කරගන්න උන්න්න හසලාට වෙන වෙන මා අරගෙන දහාමුදුරුව දේශනා කරනවා. එකද එක්කනට එක්ද වසගානේ හදේ තුන් දෙන කියැවුණු පින්ට හතර දෙන කියවුණනූ පිින්ඩට පාති කොන්න අන්න හාමුදුරුවයි බද්ධිය හාමුදුරුව අර අනි හාමුදුරුව හර දෙන යවන ඒගොලු පින්ටඩ පාති ගහිල්ල පිට පාති හොයාගෙන එනවා බදදු හාමුදුරුව දධ්‍ය හමුදුරුවන්ට බන කියනවා. ඊඩඟට බදි හාමුදුරුව එදා දවස අවසාන වෙනකොට සවාන පලයට පත්වෙන. ඊලාට ඊලං හාමුදුරුව ගන්න කොන්නන්න බදධවප් හාමුදුරුව. ඕ විදියට දවස් හතරක් කරම ද හඳරුව දි රාගෙන නින්ද නැතිව මේ හතරදනත් ගොඩදානු. ඔය අවස්ථාමට මගේ ජීවිත ඔය සිද්ධිය ගැන කතාගර වෙලා අල්ලෝදී. මමට දරාගන බෙරිතරන් සංලිය වේගයක් ඇතිවන ඇතරම ට මගේ හ කඳලින් පිරුණු අස්ථාවක්ුනාවක ය කතන්දරය කියන්ගේ ක දසක් ඒක බුදුහාහදුරන තිබුණු මහා මෛත්‍රියය මිනිස්ස මේ දුකෙන් ගොඩදාන්න මේ යාති ජරා්‍යාදි මරණ බලින් පිරුණු. දෙම ැරිමින් ඉපදම මැරමින් ඉපදෙමි මැරමින්ක් සංසාරය ගමන් ක්‍රරමින් වීමේ විඳන දුක මේ දුකෙන් මේ මිනිහ සත්වය මුදාගන්න ගන්න මේ වෑයම. ඒ වැෑම ඒ හතරමෙනෙක් මුදා ගන්න දැම් මේේ ෑයන් කරන්නේ. ඒ වැෑම සඳහා උන්වහන්සේ දවස් පහක් එක දිගට නිදාගන්න නැතුව සත පෙන් නැතුව. ඔය දියටට බදුආදුරෝ බණකිව්වා. බණ කියලා. පස්සෙ නිදවස අආසාන වෙනකොට පස් දෙනාම දැන්ක් සෝවාන් වෙලා. ස්වාන්ට පස්්න මක්කිඉන්නවා. ඇ ද න්ර ොල රග නවා ඒ ලග මීටර පහලක් ත ත යා න ස්ානකට ද දම්ම යිත යන ද ම ත දැ ා නන්ත නත්ම ලක්ෂ ත්‍ර දේශන රන ඒ දශන වසාා න කොටේ පස්ස නම අරහත් ප ලට පත්න. එතකට දැන් පස් දෙනෙක් නිවන්දැකලා සංසාරීන් දන් ගොඩ වෙලා බදධානතුරන්ට දැන් හරිම සන්තෝසයි දැන්ම ලෝකේ. ලක සත්යන්ෙන් දැන් පස් දෙනෙක් සංසාරෙන් ගොඩ වෙලා තමනත් එකක දැන් හය දෙෙක් කොඩවෙලා. ඔයදට බදුහන්දුරීට පස්සේ දැන් ජෑ දැන් දන්නවා හරියටම ක්‍රමේ. කියන දැන් පැහැදිලි තැමේ මාර්ගේ විවෘතයි දැම්මුු ලෝකටක විවෘත කරන්න ඕන කියලා උන්වහන්සේ මේ පස් දෙනත්ත් කියනවා. දැන් තමා දන්න ධර්ේ පොඩ්ඩක් මුණක්කමක්නෑ මිනිස්ුරට මිට කියාදන්න කියලා. ඊට පස්සේ දස්කිීපයක්ක් ඇතුළ ඇට වන්හසේ හැටනමක් සූදානන් කරගන්නවා. හැටනවක්කට. හතනම ගොලය හදාගන්නවා ඒ හටනමට පාරවල් හැට්ක යන්න කියනවා. එකක්නකොට එක දෙන්නන්නේකොට එක පාරක යන්න තහනම්. ඒකන ඒ තරම් ්‍යාප්ත කරන ඕනිසම සත්‍ය ධර්මය සැනසිල්ල ලකට දෙන්න ඔඕන්න නිසා උන්හන්ස මුළු මුල ලක පුරාමමුළල දමදුව පුාමේගොල යවරන බදහන්සේ ගොල මහයෝන එත පතන පටනගන්න ලකමං තනන්නේ මහා ධර්ම දත්‍යපාර වන්නන්නේ එකතමයි. උදහාමුදුරෝ අවරුදු හතලිස් පහය වැඩ ජිවත්තුනේ. ඒ අවුරදු හතලිස් පාහය ඒ මයිත හරට අු අසු දහක්කිලල් කියන කොචතර කාල න්ු හැජීවත්ව ද පුදහට වුදු හසු වා හතරරි පහ බුදුුව රක්වස ජීත්තන්නේ. එකට ඒනි උන්වන්සර අසු හර හ ධර්මක් න ද ැකිල කිනන්න ඕක දේශනර පුළහද දේ ලේසියෙන් ඒනි උන්වන්සේ දවසකට මිනාර අසු ඇත වන. අනි මුලු කාලේ මුද හදුර යොද්ක් යෙදවේ මිනිස්සට බනක. මිස් වෙනුවෙන් ඇවිද්ද. අනන්ත ප්‍රමාණ දුක් නමින්. ඇවිද රද රද ක මාරය. හොම සිනිින්දු මුදු ුදු මොලොක් ප කතුල්තිබිච්ච කුමරල් කමමාරෙක් දැන් වට සිවරුදාගෙන මේ කස්සෙරප්පු නැතිව මේ දබ දිව ඔය කටු කහොල් මැද ගල් බොරලූඩ වවහසේ ඇවිදින පටන්ගතා. ඇවි දෙමින් මේ සත්‍යය අබෝධ කරන්න පුළුවන් කියලා උුුණනාහන්ට පේන අයට ඔක්කොටම මේ ධර්මය වන්වහසේ දේශනා කරනවා. දේශනා කරමින් අවදු හතලිස් පහ ෝවිදියට මේ මහා සේවාව කළ උන්නාහසක මෛත්‍රිය අවුදු හතලිස්පාපුරාම එක දිගටමාගේ ගලාාගෙන ගියා හොඳයි මම කැමති දැනගන්න. මේ මෛත්‍රී සාගරය ගැන වර්තමාන සමාජයේ දැනගත් යුතුකාරණ මම හිතනවා අපිට මේ ජීවිතයේ ගිලිහි යන බොහෝ දේවල් නැවත අඩංගු කරගන්න පුළුවන් මෛත්‍රී සාගරය හරහා. අත බුදුහාමුදුරුව. ට හොඳ කතන්දරැක් කියයා දුන්නා දැන් ද න් දුව කියගත් හරන්නේතකොට සහට මේ දුව මට ගිය බවේදි මගේ මාව වෙන්න පුළුවන්. සම ඊට කලින් භවේදි මගේ ගුරුතුමයක් වන්න පුළුවන් සමට නංගි කෙනෙක් වෙන්නත් පුළලො ඒගේ මේ මෙත න මේ පුතාර තුදුන් දෙනෙක න්නො මේ ගොල්ලොත් මගේ සමහර විට මේගල්ලොත් මගේ තාත්තලා මල්ලලා ඔයාගේෑවෙන්න පුළුවන් දැන්ෙතර මේ චුටි කුම්මියක්ඇවිදින බෙන ොඩි කුම්මිය මේ ච මේ කූමිය සහර විට මගේ ඥාතිය එක්වෙන්න පුුවන් බද හන්දුරකයනවා කිසිීම කෙනෙක් නෑ මේ ලෝක සත්්‍යයෝ එකනකාට නෑකමක් නැති. ඒතර තර වාර් ගාන කල් මේ සංසාරය ඇවිදර තියෙනවා. ඒතරම් දිගයි මේ ගමන මිනිින් මනින්න පුළුවන්කමක් නෑ ඒතර වා අප ඒතරමට අපේ සම්බධකන් තිබල තියෙන. කකො තින් කහොමද සතව මෙකට වයිර කරන්නන්නේ දැම් ම යන්කිසිකනොට යිර කරනවන මම කවරුවර ක ගැන දේයක් කඇති කරගන්නවානා මමේ දේශ කරන්න මගේ සමහහිට මගේ තාත ප පුලම් ලගම ඉන්න මහට මේ මගේ අම්මට මන්න පුොලම් ම බනින්නේ සමහට ම කාර සක්වය සලි න පේනකට ෝක අදලගන්න තර බස්ක්කේෙදී නොත් ඒ අද ගන මගේ පාතක සාක්කෙන් පුලන් මේදගේ බවගද. ඒගේ පුදාදුර කියන්න හරිම අපි අත මනිස්සවතර පුදවාාකාර සම්බන්ධයක්. තිතයක් මුළ ලක පුරම ශ්ව රා පැතුරුන්න් ඥාතිතවයක් බදහාන්දරෝධයට පතුරුල දයෙනවා. එතකොට ඒ ඥාතිත්වය කියන්නේ මෛත්‍රිය. ඒ මෛත්‍රයක් එක්ක ඒ පුළු ලෝකන් පතුර හරින්න පුළුවන්කවත් න වලම් මේ කිසිම ගැටනුවක් ඇතිවෙන්නේ නෑ. යහපත්ත ජීවිතයක් උදෙසා මෛත්‍රී සාගරය ඔබ කියවන්න. අප ජවිතර ආලෝකයක් එකතු කරන්න පුළුවන් අපේ දෙනගම සිරවර්ධනම හතාගේ මෛත්‍රී සාගරයක් කියේවීමෙන්ට. අද දවසේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමාට මේ මැදිරට ඇවිල්ලා අපිත් එෙක් මේ මෛත්‍රී සාගරය කෘතිය පිළිබඳව කතා කලට. ඒවාගේම මහිතනවා ජීවිතය පිළිබඳවත් ඔබ අපිට බොහෝ ගැඹුරින් දේවල් කියාදුන්න මේ මොහොතේ දී. ඒ මනං අද දවසේ අපි කතාකරන පොත් වැඩසටහනින් සමගෙනයන අපේ දෙනගම සිරවර්ධන ප්‍රවීන සාහිත්‍යවේදියාට ඒවගේම ප්‍රවීන මාධ්‍යවේදියාට සමුදන ගමන්ම, තවත් බොහෝ කාලයක් නිදුක් නිරෝගීව ජීවත්වනට වාසනාව ලැබෙන්න්නට කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒවගේම තවත් බොහෝ නිර්මාණ මංගතන මේ වෙනකොට නිර්මාණ දෙසීකටත් වඩා ඔබතුමාතින් ලියවිලා ඇති. ඉතිං තවත් බොහෝ නිර්මාණ අපේ සසාහිත්‍යය ලෝකට දාද කරනටත් එතුමාට වාාසනාව ලැබෙන්න්නට කිය පාර්ථනා කරන ගහන්ම කතා කරන පොත් වැඩස තහනින් අපි සම්ගෙනයා සුබදවසා.